අන්තර්ජාලය හරහා මේ වැඩසටහන නිරන්තරයෙන් සවන් දෙන නරඹන අපේ ආදරණීය හිතවතුන් කීප දෙනෙක් අසත් වෙනවා ප්‍රශ්න කීපයක්. ඒ ප්‍රශ්න කීපෙම යොමු කරන්න සූදානම් මෙම වැඩසටහන සඳහා උපරිම දායකත්වය ලබා දෙන ආචාර්යනී සුජීවා විජේසූරිය නර්තන ආචාර්යතුමියට. ඉතින් මෙන්න මේකයි සුජීවා ප්‍රශ්නය. ඉදිරිපත් කර තිබෙනවා පාසරඹ ගොඩසරඹ වශයෙන් මෙම නර්තන සම්ප්‍රදායේ පවත්න ක්‍රමවේදයක් තිබෙනවද? එහෙම නැත්නම් යනු ලබන අවස්ථාවන් ඔවුන්ට හරියාකාරව අනුගමනය කරන්නට අපහසු බව දන්වා තිබෙනවා. ඉතින් ඒ වගේම ඉදිරිපත් කරනු ලබන ලය, එහෙම නැත්නම් ඉදිරිපත් කරනු ලබන ශිල්ප ලතාව පිළිබඳව කිසියම් ආකාර ප්‍රශ්නයක් තිබෙනවා. ඉදිරිපත් කර තිබෙන ශිල්ප ලතාව බොහොම අඩුයි කියලා, එහෙම නැත්නම් වේගය අඩුයි කියන එක. ඉතින් මෙන්න මේ ප්‍රශ්න දෙකට ඔබ දරන පිළිතුර මොකක්ද? පළවෙනි ප්‍රශ්නේ යාලා අසා තිබෙන්නේ මේ විදියටයි. අසා තිබෙන්නේ පළවෙනි අඩිය, ඒ කියන්නේ අපේ පාසරඹ ගොඩසරඹ වලට 1, 2, 3, 4 කියලා අපි කියනවා. එයාලගේ හැමෝගෙම ප්‍රශ්නේ සමහරු ඉගෙනගෙන නැහැ අඩියේ, ඒ කියන්නේ පළවෙනි පාසරඹට අපි කියනවා නමක් තියෙනවා අඩිය කියලා. දෙවෙනි පාසරඹට අපි දෑඩිය කියනවා. ඉතින් ඒ වගේ සමහර අය ඒ ආකාරයෙන් ඉගෙනගෙන නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. යාලා අහනවා ඒ වගේ දෙයක් ඇත්තටම තියද කියන එක තමයි ප්‍රශ්නේ. ඇත්තටම මම ඉගෙනගෙන තියෙනවා, මම ගොඩක් පැතිවල බලලා තියෙනවා. හැමෝම 99%ක්ම ඉගෙනගෙන තියෙන්නේ පාසරඹට ගොඩසරඹට නමක් සාමාන්‍ය 1, 2 කියලා අපි කියනවා. අඩුයි බොහෝ වෙලාවට. ඒ සඳහා අපි නමක් වෙන් කරගෙන තියෙනවා. ඉතින් මට හිතාගන්න බෑ එයා සමහර අවුරුදු දැන් මීට අවුරුදු ගානකට පෙර ඉගෙනගත්තු කෙනෙක් වෙන්න ඕන. ඒ ගුරුවරයා උගන්වලා තියෙන්නේ 1, 2 කියලා මිසක් අඩිය දෑඩිය තුන් අඩිය කියලා කවදාවත් ඒ දරුවට කියා දීලා නැහැ. ඒක තමයි ඉතින් මම කියනවා ඇත්තටම ඒ වගේ නම් තියෙන එක ඒක ස්ථිරයි, ඒක වෙනස් වෙන්නේ නැහැ කියන එක. ලය පිළිබඳ ඊළඟට ප්‍රශ්නේ මම ඇත්තටම මේ ඉදිරිපත් කරන්නේ ප්‍රංශයේ ඉපදිලා ප්‍රංශයේ ජීවත් වෙන අපේ මේ දරුවොත් එක්ක. මුලින්ම මම වීඩියෝ එකේ කිව්වා ලය කියන්නේ මොකද්ද කියලා. ලය කියන්නේ විලම්භ, මධ්‍ය, ද්‍රුත. විලම්භ ලය කියන එක පටන් ගන්නේ අපි පටන් ගත්තොත් බොහොම හිමින්. මධ්‍ය ලයට යනකොට ඒකම දෙගුණ වෙලා තමයි අපි යන්නේ. ද්‍රුත ලයට යනකොට ඒකත් දෙගුණ වෙලා තමයි යන්නේ. ඉතින් දැන් ප්‍රංශයේ ජීවත් වෙන මේ දරුවන් එක්ක මම ලංකාවේ ඉගෙන ගත්තේ ටිකක් වේගෙන් තමයි ඉගෙන ගත්තේ. ඒ ප්‍රශ්නේ හරි. ඇත්තටම මම එකඟ වෙනවයට ඒ මෙහි ජීවත් වෙන දරුවන් එක්ක අපිට ඒ වේගවත්ව පළවෙනි අඩි ටික අපිට කරගෙන යෑමේ අපහසුතාවයක් තියෙනවා. මොකද යාළා බෙරයක් අඳුරන්නේ නැහැ, පදයක් අඳුරන්නේ නැහැ. ඒ වගේ අපහසුතාවයකින් අපි බොහොම ක්‍රමානුකූලව තමයි ඉදිරියේදී ඒ දරුවන් ලංකාවේ දරුවන් මට්ටමට ගන්න මම උත්සාහ ගන්නවා. සමහරවිට ඉදිරියට ඒ අවශ්‍ය ප්‍රශ්නෙට උත්තර ලබා දෙන්න පුළුවන් වේවි මම හිතනවා. දැනට මේ දරුවෝ කරගෙන යන විදියට අපි ඇත්තටම සන්තෝෂ වෙනවා මම. ඒත් වශයෙන්ම මගේ කරන්නට උනේ අපි දරුවෝ එකතු කරගෙන මෙහෙම වැඩක් කරන්න ගන්න. ඒ කියන ලයට වේගෙන් නටන්න ඇත්තටම අපේ දරුවන්ට එකපාරට එන්න අමාරුයි. අපහසුයි. ඒක තමයි තියෙන්නේ. ඒකත් එහෙමයි. විලම්භ ලයෙන් මම පටන් ගත්තොත් වේගෙන්, මධ්‍ය ලයට මම වේගෙන් යා යුතුමයි. ද්‍රුත ලයට ඊටත් වේගෙන් යා යුතුමයි. නමුත් මම විලම්භ ලයෙන් පටන් ගන්නෙ විලම්භ කියන්නේ බොහොම හිමින් මම පටන් අරගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතනවා ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ අපි කරන ප්‍රෝග්‍රෑම් එකේ පරමාර්ථය වෙන්නේ පිටරට ජීවත් වෙන දරුවන්ට අපේ කියන දේ, මෙන්න මේ නැටුමේ කියන දේ හඳුන්වා දීමක් තමයි පළවෙනිම අපේ පරමාර්ථය. ඔව්. ඉතින් ඒ වගේම අපි අත්‍යවශ්‍යම අපේ අසන්නන්ගේ ඉල්ලන්නට ඕනේ ඔබේ යම්කිසි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් මේ විදියට මහන්න අපිට පුළුවන් අවස්ථාවකට. දැන් මේ ප්‍රශ්නේ අහලා මාස 2-3කට වැඩි හැබැයි මට උත්තර දෙන්න බැරි වුණා. මොකද අපි තියෙන ප්‍රෝග්‍රෑම් එක අමරේ අයියා අල්ලගන්න ටිකක් අපිට අමාරුයි වැඩි. වැඩසටහන් වල තියෙන අපහසුතාවය නිසා. නමුත් මේ විදියට ප්‍රශ්න අහන්න අපි බොහොම සන්තෝෂයි. ඒ කියන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එක හොඳින් ඔබ බලනවා කියන දෙන්නේ නේද? හැකි සෑම අවස්ථාවකදීම අපි ඔබ සමග සිටිනවා කියන එක. ඒක තමයි. බොහොම ස්තුතියි සුජීවා විජේසූරිය ආචාර්යතුමියට. බොහොම ස්තුතියි. මේ සතිය අපි ඉදිරිපත් කරන්න ලබන්නේ 4 වෙනි පාදයේ සහ
හතරවෙනි මාත්‍රය සහ කවිය. එය ගන්න ආකාරය මම මුලින් ඉදිරිපත් කරනවා. පාදයන් හසුරුව ගන්න කෙසේද යන්න.